අයිබෝන් ඔයා මේක තුලයි නෙස්සල්ගේ YouTube channel එකෙන් කියන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයා මේ වෙද්දි iPhone එකක් use කරලා තියෙනවා. ඔයා දැනටමත් දැකලා ඇති iPhone එකේ battery වලට අපි settings වලින් ගියොත් මෙතන අපිට battery health කියලා එකක් බලා ගන්න හම්බෙනවා. මේ battery health එක 100%ක් වගේ තියෙනවා phone එක ගත්ත එකම ටික දවසක් ඇද්දි 99 98 97 මේ වගේ ශීඝ්‍රලෙස අඩු වෙනවා. ඒ විදිහටම ඔයා Android phone එකක් ගත්තොත් ඉතින් iPhone නැත්නම් Android වලට ගියත් ඔයා දැකලා ඇති ඔයා phone එක ගත්ත එකම battery life එක සෑහෙන හොඳයි. හැබැයි ටික කාලයක් ඇද්දි battery එක අඩු වෙනවා ටික ටික. මේකට හේතුව මොකද්ද? මොකද්ද මේ battery health කියන්නේ? අද මේ වීඩියෝ එකෙන් battery health ගැන හැමදේම කතා කරනවා. ඉතින් මේ වීඩියෝ share කරනකොට දැනනට දැනගන්න. ඒ වගේ පල්ලත්තර අතපොට subscribe button එක press කරොත් ඉස්සරහට මම දාන වීඩියෝ සග්ගාවටම ගින්න ගන්න හැකියාව තියෙනවා. අපි තවදුරටත් කතා නොකර දැන් කතා කරමු battery health එක ගැන. ඔයාගේ iPhone එකේ තියෙන settings වලින් battery වල battery health එකට ගියොත් ඔයාලට මේ වෙද්දි බලා ගන්න පුළුවන් ඔයාගේ battery health එක කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ආ වීඩියෝ පටන් ගන්න කලින් පල්ලෙන් comment කරන්න මේ වෙලාවේ ඔයා iPhone එක පාවිච්චි කරන ඔයාගේ battery health එක කීයද කියලා. මේ battery health එක තව ටික කාලයක් ඇද්දි තව තව අඩු වෙන්න ගන්නවා. ඒක අපි හැමෝම දන්නවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් ආ battery health කියන එක ඇත්තටම iPhone වල ඉස්සරහන් තිබිච්ච option එකක් එහෙම නැත්නම් තිබිච්ච මේ detail එකක් නෙමෙයි මේ settings වල. මේක එන්නේ මීට අවුරුදු කිහිපයකට කලින්. අපි යමු අවුරුදු කිහිපයකට කලින්. ඉතින් ගිහිල්ලා බැලුවොත් ඔයගලට මතක ඇති එකපාරක් ඇපල් ආයතන විරුද්ධව නඩු ඒ වගේම ගොඩක් චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා මේ පරණ iPhone වල performance අඩු කරනවා කියලා. මේකට ඇත්තටම ඇපල් ආයතන සාධාරණ හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි ටික කාලයක් ඇද්දි මේ ඕනර් බැටරි එකක් ඒකේ ලබා දෙන වෝල්ටේජ් එක ඒ වගේ මේකේ අර ක්‍රියාත්මක වෙන විදිහ ඒකේ තියෙන සයිකල්ස් ටික ටික අඩු වෙද්දි අනිවාර්යයෙන්ම මේ බැටරි එක කලින් වගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේකත් එක්ක iPhone එකක් දිගටම අර කලින් තිබිච්ච පර්ෆෝමන්ස් එක වැඩ කරා නම් ඒ ෆෝන් එක ඉක්මනට බැටරි බහින්න හේතුවක් වෙනවා. සමහර කෙනෙක් බැටරි එක ටිකක් අඩු වුණාට පස්සේ iPhone එක ඕෆ් වෙන්නත් පුළුවන්. ඉතින් Apple ආයතන නිතරම ස්ටේබිලිටි එක ගැන හිතන නිසා මේකලු කරේ පර්ෆෝමන්ස් අඩු කරපේ. හැබැයි කරපු වැරද්ද තමයි කස්ටමර්ස්ලව ඉන්ෆෝම් නොකර තමයි මේ විදිහට පර්ෆෝමන්ස් අඩු කරේ. මෙන්න මේකත් එක්ක Apple ආයතන ලොකු වන්දි මුදල් ගෙවන්න සිද්ධ වුණා ඒගොල්ලෝ කස්ටමර්ස්ලට. ඉතින් මෙන්න මේ වගේ දෙයක් ඔයගොල්ලන්ට මතක ඇති මීට අවුරුදු කිහිපයකට කලින් සිද්ධ වුණා. මෙන්න මෙතනින් තමයි Apple ආයතන ඒගොල්ලන්ගේ ෆෝන්ස් වලට software update එක කරා මේ battery health කියන එක introduce කරේ. ඉතින් මේකේ අපිට maximum capacity කියලා මේ වෙද්දි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. දැන් මගේ 12 Pro Max එකේ තියෙන මේ වෙද්දි 100% තියෙනවා. ඉතින් මේ විදිහට phone එක ටික කාලයක් පාවිච්චි කරද්දි අපි නිතරම මේක charge කරන ගහනවා. අපි සාමාන්‍යයෙන් රෑට ගහනවද උදේ ගහනවද මේක අදාළ නැහැ. මේ වෙද්දි එන phones වල smartphones වල හැම එකෙම ඇත්තටම battery smart. හැබැයි මේ බැටරි එක අපි චාර්ජ් කරද්දි ඒ පිරණ සයිකල් එකෙන් සයිකල් එකට මේකේ තියෙන මේ ඕනම දෙයකට ලයිෆ් එකක් තියෙනවා ලයිෆ් සයිකල් එකක් තියෙනවා. ඉතින් මේ සයිකල්ස් ගන්න කම්ප්ලීට් වෙද්දි ටික ටික මේ බැටරි එකේ තියෙන හෙල්ත් එක අඩු වෙනවා අතරම. ඉතින් අපිට විශේෂ දේ තමයි මේක Android ද iOS ද කියලා අදාළ නැහැ. විශේෂ දේ iPhone වල මේක අපිට පෙන්නලා තියෙනවා. ඉතින් හදිස්සි කාගේ හරි ෆෝන් එක මේ විදිහට බැටරි හෙල්ත් එක ගොඩක් අඩු වෙලා නම් කරන්න තියෙන බැටරි එක රීප්ලේස් කරන එක. සමහර කට වඩා හිතනවා නම් මෙතනදී මේ iPhone එකේ බැටරි හෙල්ත් එක අසාමාන්‍ය විදිහට අඩු වෙනවා. වගේ යාළුවන්ගේ ෆෝන්ස් එක කම්පෙයාර් කරද්දී වගේ සැහැණ අඩු වෙන කියලා. මෙතනදී ප්‍රශ්න දෙකක් තියෙනවා මුලක්. එකක් තමයි දැනටමත් තියෙන වගේ බැටරි එකේ හරි එහෙම නැත්නම් වගේ බෝඩ් එකේ හරි කොයි හරි විදිහකට මේ පවර් එන එකේ මොකක් හරි ඉෂුව එකක් තියෙන පුළුවන්. අංක දෙක තමයි පාවිච්චි කරන charge එකේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. මෙන්න මේ දෙකේ එකක් නිසා ගොඩක් වෙලාවට පළවෙනි කිව්ව හේතුව මේ වගේ හේතුවක් නිසා ගොඩක් වෙලාවට බැටරි හෙල්ත් එක ඉතාමත් ඉක්මනින් අවසන් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විතර iPhone වල එහෙම අඩු වෙනවා අඩුයි. ඉතින් මේ විදිහට ගොඩක් අඩු වුණාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා ආය අලුත් බැටරි එකක් රීප්ලේස් කරන්න. ඉතින් Apple ආයතනය මේ බැටරි හෙල්ත් එකෙන් අදහස් කරන්නේ ඔයාගේ බැටරි එක මේ වෙදී මෙච්චර හෙල්ත් එකක් තියෙන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ ෆෝන් එක ගත්ත ගමන් 2000 mAh තිබුණා ඔයාගේ බැටරි එකේ. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ මේක 150කට අඩු වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1000 mAh විතර අගයක් තමයි දැන් ඔයාගේ බැටරි එකේ තියෙන්නේ. කියන්නේ ඔෆ් 100 චාර්ජ් කරාට අර කලින් වගේ භාගයක් විතර තමයි දැන් charge එක අල්ල හිටින්නේ බැටරි එකේ. ඉතින් 150කට විතර අඩු වෙනවා නම් අවුරුදු කීපයක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් නමුත් යම් කිසි අදහසක් user අරගන්න මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් වැරදි මිත්‍යා මත තියෙන මේ charger ඒ වගේ මේක එක ගහන විදිය අනුව charge කරන වෙලාව අනුව මේක වෙනස් වෙනවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක ලොකු බලපෑමක් ඇත්තරම නැහැ. ඉතින් battery health කියලා සරලවම iPhone එකේ තියෙන මෙන්න මේ දෙයට මේක iPhone වලට විතරක් පොදු කාරණාවක් නෙමෙයි. එකම දේ Apple ලා එලිපිට මේක කියනවා මේ විතර battery එක මේ විතර අඩු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් battery එක replace කරන්න. එහෙම කරොත් ආයෙවතාවක් ඔයාට full battery කලිතවිච capacity එකම අරගන්න පුළුවන් කියන එක. ඉතින් ගොඩ දෙනෙක් අහලා තිනවා මගින් මේ battery health එක සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න. ඉතින් ගත්ත එකම battery health එක ගොඩක් අඩු වෙලා තියෙනක බාට ඒ වගේ battery මාරු කරන්න ඕනේද මේ වගේ දේවල්. ඉතින් විශේෂම කියනවා අලුතෙන් iPhone හැම එකක්ම water resistant. මේකත් එක්ක
බැටරියක රීප්ලේස් කරනවා නම් ඔයාගේ වෝටර් ප්‍රූෆ් එහෙම නැත්නම් වෝටර් සීල් එක ඩැමේජ් වෙනවා. ඉතින් ඒක නිසා වෝටර් සීල් එකත් එක්ක රිපයර් කරන්න පුළුවන් තැනකට එක්ක ෆෝන් එක දෙන්න බැටරියක රීප්ලේස් කරනවා නම් ඒ වෙලට රෙකමන්ඩ් කරන දේ තමයි ඔයාට පුළුවන් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඔහු කුරිය කරලා Apple Store එකට ඔයාගේ ෆෝන් එක කියවලා බැටරියක රීප්ලේස් කරගන්න. මොකද මේක නිතරම කරන්න ඕන වෙන දෙයක් නෙමෙයි. ඉතින් කරනවා නම් ඒ විදිහට කරන්න. මොකද එතකොට ඔයාගේ වෝටර් සීල් එක ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදිහට මේක කරොත් ගොඩක් වෙලාවට ඔයාගේ ෆෝන් එක වතුරට වගේ වැටුනොත් ලේසියෙන්ම වෝටර් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් බැටරි හෙල්ත් එක ගැන මම හිතර කතා කරන්න ඕනේ හැමදේම කතා කරා කියලා. මට මිස් වෙච්ච මොනවද තියෙනවද ඔයාලට ප්‍රශ්න දෙන්න අනිවාර්යයෙන් පල්ලෙක් කමෙන්ට් කරන්න. වීඩියෝ ෂෙයා කරන උඩ දෙන්නේ ඔලුව දැනගන්න. ඒ වගේ පල්ලෙත් එතකොට subscribe button press කරලා ඉස්සරහම මන් දාර වීඩියෝස් අග්ගාවනම ගෙන ගන්න පුළුවන්. අපි ආයතලත් ඉගෙන ගන්න එක ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.